ලක්තිරණ පුවතකට එහා කිය රටගෙනක කුමක්. උවායින බලබල ඉන්නකොට රණිල් ක්‍රමසිංහ මහත්තයගේ කතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගෙනල්ලා එයායට ප්‍රශංසා කරනවා. හොඳයි. ඒ ක්‍රිකට් කණ්ඩායම ඉස්සරහා තියාගෙන කියනවා සමහරු හිතුවලු ඇෆ්ගනිස්තානයෙන් අපි පරාජ වෙනකොට මේ ක්‍රිකට් තරගෙන් ආයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔලු උස්සන්න බෑ කියලා. ආයි අපේ කණ්ඩායම දිනාගත්තලු. ඒ වගේ ජයග්‍රහණයක් අරගෙන දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා වග බලා ගන්නවලු. වැටිච්ච රටায় හදන්න හිතන්න පුළුවන්. අර දසුන් චානක අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒගොල්ලෝ ඒ පරාජයත් එක්කම තනංගේ කණ්ඩායම හදාගත්ත හැටි. ඒ පරාජයත් එක්කම ඒගොල්ලෝ නැවත නැගිටින්න ආත්ම ධෛර්යය හදාගත්ත හැටි. ආයේ නැවත අපිට මේ ක්‍රිකට් චූරතාවේ ගේන්න ඒගොල්ලෝ උපායන් උපක්‍රම හදපු හැටි අපි දැක්කනේ මැච් එක බලනකොට. අද එහෙමද? මෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපාය මාර්ගය. දැන් 38 දෙනෙක් පත් කරා. කවුද මේ 38 දෙනා? මේ රට හදන්න. අර රත්නපුරේ පත්තේ 2015 ජනාධිපතිවරණ වෙලාවේ මිනිස් ඝාතනයක් කරලා මරණ දඬුවම් හම්බෙලා. හැබැයි දැන් උසාවියෙන් නිදහස් වුණා අපේ යාගෙන. ඒක වෙනම කතාවක්. චොකා මල්ලි ගේනවා රට හදන්න. අර දසුන් චානකට සමාන කරනවා. චොකා මල්ලි ලගේ නල්ලද මේ රට හදන්න හදන්න. අර බලන්න හැමදාම පාර්ලිමේන්තුවේ නිදාගන්න ස්ලීපින් සිරිපාල. පොතල ගෙනලා තිබ්බත් නිවල් සිරිපාල නේද? තමනාට දකින්නවනේ. ස්ලීපින් සිරිපාල ලගේනලා තමයි රට හදන්න ජාතික සැලසුම් හදන්න. අර මිනිස්කුඩු කවුද ඔබතුමලා පැත්තේ මිනිස්කුඩු ප්‍රසන්න නේද? මිනිස්කුඩු ප්‍රසන්නද මකද මංගල? ඔව් ප්‍රසන්න රණවීර. මිනිස්කුඩු රණවීර ගෙනල්ලා රට හදන ටීම් එක. රනිල් වික්‍රමසිංහගේ ටීම් එක. ඒ මිනිස්කුඩු ප්‍රසන්න විතරක් නෙමෙයි. මම දැක්කා එකේ මේ මේ පැත්ත නම් හරි ප්‍රසිද්ධයි. ඔව් පස්සින්දික. මෙන්න රට හදන ටීම් එක රනිල් වික්‍රමසිංහගේ. මේගොල්ලොත් එක්කද මේ රට හදන්නද? අර එක මිනිහෙක් කිව්වා ඔක්සිජන් ඕනේ නැහැ මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා. ඒ ඒ කණ්ඩායම දාගෙනද රට හදන්න හදන්නේ? දැන් අර දසුන් චානකට අපේ ක්‍රිකට් කණ්ඩායමට සමාන කරන්න හදනවා රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාවලිය. ප්‍රතිපත්තිය. ළඟින්වත් කියන්න පුළුවන් දෙයක් හිතනවා කියලාත් පේනවද? ඒ නිසා මිත්‍රවරුනි මේ වෙලාව අපිට තීරණාත්මකයි. ලක්තිරණ පුවතකට එහා කිය රටගෙන කේ කුමාක්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.